කරන්න පුළුවන් කියන විශ්වාසය රැගෙන ආවා. ඒ නිසා දැන් ඒ විශ්වාසය ලෝක පරිමාණයෙන් නැවත පරිපූර්ණ වෙමින් යන්නේ. ඒ නිසා දැන් පන්ති කතාව ඉවරයි දුමින්ද සහෝදරයා කිව්වා වගේ. දැන් ධනවාදයේ රන් දෙවල පරමාදර්ශය මේ වික්‍රමසිංහලගේ පම්පෝරි ගහන රට ඇමරිකාවේ වෝල් වීදිය අත්පත් කරගන්ට එළියට බහින කම්කරුවෝ සටන් කරන්නේ සටන් පාට කියන්නේ කෑ ගහන්නේ උස්සඩින් කුමක් කියලාද? ධනවාදය බංග වේවා කියලා සටන් කරන්නේ. දැන් හිලරිට විරුද්ධව ඇමරිකානු ජනාධිපති සටනේ යුග ගණනාවක් ඇමරිකාවේ ස්වාන් තෙනකන් යුග ගණනාවක් ඇමරිකාවේ නාගරික මන්ත්‍රී කෙනෙක්වත් වමෙන්පත් නොවිච්ච ඇමරිකාවේ බර්නි සෑන්ඩර්ස් ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණයේ ඡන්ද විද්‍යාල සටනේ හිලරි ප්‍රාන්ත 20ක් දිනද්දී සෑන්ඩර්ස් ප්‍රාන්ත 15ක් දිනාගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඔහු තමන් වහඳුන්වා ගන්නේ ධනවාදයට එරෙහි වාමාංශිකයෙක් කියලා. ඔහු සමාජ සුභසාධනයේ සාකච්ඡාවට ගේනවා. ඔහු නෝවිජියන් රටවල්වල අත්දැකීම ගැන කියනවා. දැන් මේක අපි දන්නවා සයිරිසා වගේ, අපි දන්නවා ෆෙඩමෝස් වගේ, අපි දන්නවා ලතින් ඇමරිකානු කලාපේ හමාගෙන ගිය රෝස විප්ලව රැල්ල වගේ නිසකලෙම ලෙසම සෑන්ඩර්ස් ලගේ බර්නි සෑන්ඩර්ස් ලගේ අත්දැකීමුත් පරාජයෙන් අවසන් වීමට නියමිතයි. ලූලලාව ඔර්තේගලාව කිව්බාවේ ධෛර්යය තිබුණා. චාවෙස්ගේ කතාව අවසානයකට පත්වෙමින් යනවා ඔහුගේ පක්ෂය පරාද වුණා. ඒ නිසා ලතින් ඇමරිකාව ඇතුලේ වමට හැරෙන්ට ගත්ත උත්සාහය පරාදයි. ඇයි පරාද වුණේ? ධනවාදයට එරෙහිවීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ධනවාදය පරාද කරන්නට. ධනවාදය පරාද කිරීමට අවශ්‍ය කරන නිවැරදි දේශපාලන වැඩපිළිවෙල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ අවශ්‍යතාවය ඌණ වෙච්ච කාරණය නිසා, ඒ අවශ්‍යතාවය අසම්පූර්ණ නිසා විය යුතු පරිදි ලතින් ඇමරිකානු රැල්ල පරාද වුණා. අද යුරෝපයේ තෙන්ටේමින් තියෙනවා, පෙලටෙන්ට පටන් අරගෙන තියෙනවා, සයිරිසා එනවා, ෆෙඩමෝස් එනවා ස්පාඤ්ඤේ. ඔවුන් මැතිවරණ වලින් ජනප්‍රියවාදී ලෙස බලයට පත්වෙමින් එනවා. ඇමරිකාවේ ධනවාදයේ හදවත වාමාංශය ගැන කතා කරන බර්නි සෑන්ඩර්ස් ප්‍රාන්ත 15ක ජයග්‍රහණය කළ ඉදිරියට එනවා. තමන්ගේ නම කම්කරු පක්ෂේ වුණාට පෞගිය ඉතිහාසයේම දකුණට සිග්නල් දාලා වැඩ කරපු එක්සත් රාජධානියේ කම්කරු පක්ෂයේ නායකත්වයට කෝබින් ජෙරමි කෝබින් ඇවිල්ලා තියෙනවා. ඔහු අද වාමාංශික සමගිය ගැන සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙනවා. යුරෝපයේ විගාමික කම්කරුවන්ගේ ප්‍රශ්නය දේශපාලන වේදිකාවට කැඳවලා තියෙනවා. ජනඝාතක යුද්ධවලට සංහාරවලට විරුද්ධ වෙන්න පටන් අරගෙන තියෙනවා. යුරෝපය වමට හැරෙන්න පටන් අරගෙන තියෙනවා. දුමින්ද සහෝදරයා කිව්වා එල් කොම්බි කියන්නේ කොම්බි මැතිනියගේ පනත ප්‍රංශයේ හෙටානිදා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න නියමිතයි. නොනිදන නගර අරගල රැල්ල ප්‍රංශයේ තුල හමාගෙන යනවා. තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, පාසල් ශිෂ්‍යෝ, තරුණ කම්කරුවෝ තමයි නොනිදන රැල්ලේ ප්‍රංශයේ නගර අත්පත් කරගන්න සටනේ ඉන්නේ. නොනිදන රැල්ලේ නගර අත්පත් කරගන්න ප්‍රංශයේ තරුණ කම්කරුවෝ වීදි බහින්න පටන් අරගෙන තියෙනවා. දැන් මේක හිතන්න එපා 68 ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය වගේ පරාද වෙනවා, මැඩපවත්වන අවසන් කරනවා එතනින් ඉවරයි කියලා. දැන් පන්තිය නෑ, පක්ෂය නෑ, පක්ෂය අවශ්‍ය නෑ, සටන් කරලා වැඩක් නෑ, අරගල තේරුමක් නෑ, ධනවාදයේ පරාද කරන්න බෑ. ඒ නිසා එක එක ජාතියේ විහිළු සූත්‍ර හදාගෙන
පුංචි කුටුම්බවල කණ්ඩායම්වල ගුරුකුල වාදවලින් පහුගිය අවුරුදු 26 ලෝකෙ පුරා වාමාංශික ව්‍යාපාර වැහිලා තිබුණා. එක්කෝ ෆුකුයාමා වාදයේ සරණ ගියා, එක්කෝ ධනවාදය ඇතුලේ ප්‍රතිසංස්කරණ හොයාගෙන ගියා, ධනවාදයට සුදුහුණු ගාන්න පටන් ගත්තා, යහපාලනය එව්වා මෙව්වා ගෙනාවා, හොරුවල්ලන්ට කතා කරා. එනිසා ධනවාදය ඇතුලේ වැඩේ හොඳට කරලා අපේ ජීවිත ගොඩදාන්න පුළුවන් කියලා වම පල්ලම් බැස්සා, සීරු මාරුණා, වැඩේ පාවලා දින්ලා අතරමඟ ලැග්ගා. තව කට්ටිය සටන් කරලා වැඩක් නැහැ, සංවිධානය වෙලා වැඩක් නැහැ, ප්‍රතිසංස්කරණ වල උත්තර නැහැ, වෘත්තීය සමිති වලට උත්තර නැහැ කියලා තමන්ගේ පාරිශුද්ධ කුඩා කණ්ඩායම් හදාගෙන හැම මගුලම විවේචනය කරන ශූන්‍යත්වයේ ආගාධයේ ගිලුණා. පසුගිය අවුරුදු 26 ලෝකෙ පුරා මේ ශූන්‍යත්වයේ ආගාධයේ ගිල්ලලා තිබුණේ වම. සටන් කරන්න බෑ, ඇදපළුදු හොයනවා, සටන් වල ඇදපළුදු හොයනවා, සටන් පාටවල ඇදපළුදු හොයනවා, සංවිධානය වීමේ ඇදපළුදු හොයනවා. අන්තිමේදී නිර්මාණය කරන අලුත් දෙයක් නැහැ. අන්තිමේදී ගේන වැඩපිළිවෙලක් නැහැ. වැඩපිළිවෙලක් ගෙනීම, සටන් කිරීම, සංවිධානය වීම වෙනුවට විවේචනයේ අක්ෂයෙන් සංසුද්ධතාවයේ ඌන ගුරුකුලවලට ලඟු වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඉතිහාසයේ ගෙවුණු අවුරුදු ගාන ඇතුලේ වම මූණ දුන්නේ මේ දෙයාකාර අභියෝගයට. එක්කෝ නිලස් නැත්තම් නිල නොවන ෆුකුයාමා වාදයේ ගිලුණා, නැත්තම් බුද්ධිමය ගුරුකුලවල ශූන්‍යවාදයේ ගිලුණා. මොන මගුල කොරලත් වැඩක් නැහැ කියලා අපේක්ෂා බංගත්තේ කරවටක් ගිලිලා, කරවටක් ගිලිලා බලන් හිටියා. ඒ නිසා මෙවැනි දුෂ්කර අඳුරු සමයක මා ඔබට පෙර කීවා වගේ අපට අපේ පරම්පරාවට ආලෝකයේ උනේ වෙන කවුරුත් නෙමේ, මෝඩකමට හරි මෝඩකමට හරි, තිබුණු ඇත්තරකමට හරි, හිතුවක්කාරකමට හරි, දනින් වැටීම වෙනුවට සටන් වැදීම, හිස කළු ගලේ හප්ප ගැනීම උත්තරයයි කියලා දිවි පරදුතියලා ඉදිරියට ආපු පරම්පරාව තමයි අපේ ආලෝකය වුණේ, අපේ මගහසර වුණේ. ඒ නිසා ගෙවුණු අවුරුදු 5 ඇතුලේ අපි පොර බැදුවා මේ දෙයාකාරම දෙයාකාරම අන්තවලට විරුද්ධව, මේ දෙයාකාරම අන්තවලට විරුද්ධව ලෝකේ පුරා වාමාංශිකයින් අද පොර බදමින් ඉන්නවා. ඔව්, අද ධනවාදයට එරෙහිව සංවිධානය වීමේ අවශ්‍යතාවය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා මගහසර වරද්දගෙන ධනපති ගුබ්බායන් වලට ලැගලා ධනපතින්ගේ හොරි දද වහගන්න රතු දදය පාවලා දුන්නු. ඉපරණි සහ පැරණි වමේ ව්‍යාපාර සියල්ල වෙනුවට අපි බොහොම විශ්වාසයෙන් මේ පිටකොටුව නගර මැද්දේ ඉඳලා ඔබ සියලු දෙනාගේ ධෛර්යය සමග ප්‍රකාශ කරනවා, මෙරටේ සටන් වැදීමේ මාවත නැවත එකතු කරන්න, සංවිධානය වීමේ මාවත නැවත එකතු කරන්න, පන්තියට මග පෙන්වන පක්ෂයේ බවට පත්වීමේ කාර්යභාරයට උර දෙන්න අපි ලෑස්ති.